දෙවියන් වහන්සේට ස්තුතිවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා උන්වහන්සේ ඔබට ආදරේ කවදාකවත් උන්වහන්සේගේ ප්‍රේමය සැක කරන්න එපා නැමත වාරයක් වැලි කතරේ දිය දහන අතුරින් ඔබගේ නිවසට මේ ඉරිදා උදෑසන එන්න ලැබීම ඉතාමත් වාසනාවක් ජේසුස් වහන්සේ ඔබට ආදරේ උන්වහන්සේ ඔබට ප්‍රේම කරන උන්වහන්සේ ළඟදීම පැමිණෙනවා අපව ගෙන යන්න හාලෙලූයා ජේසුස් වහන්සේ ඔබට ආදරේ අද අපගේ මෙනෙහි කිරීමට මේ සතිය අපි ගීතවලි 21 වෙනි පරිච්ඡේදයේ දාවිත් තුමා පවසපු ඒ ප්‍රථම ඒ වගන්ති අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු ගීතවලි 21 කියනවා ස්වාමිනි රජතෙමේ ඔබගේ ශක්තියෙන් ප්‍රීතිවන්නේ දාවිත් රජතුමා කියන්නේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් දාවිත් රජතුමා කියන්නේ හැම යුද්ධයක්ම දිනපු රජ කෙනෙක් ඉතාමත් ලොකු බලයක් තිබ්බ රජ කෙනෙක් ගීතාවෙණිය ලියලා යා කියනවා රජතෙමේ මම දාවිත් මොන මම ඔබගේ ශක්තිය කෙරෙහි ප්‍රීතිවන්න ඔබ දන්නවා රජ කෙනෙක් වුණාම ඔහුගේ රාජ්‍යයේ ඔහුට ඕන දෙයක් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ වගේ කියන්නේ ඉතාමත් ප්‍රබල ශක්තියක් තියෙනවා ඔහුට කියන්න තියෙන්නේ මේක එන්න මට දෙන්න මේක අවශ්‍යයි මට දෙන්න ඒ අන්න කරන්න විතරයි තියෙන්නේ ඔහුට ලොකු බලයක් තියෙනවා ලොකු ශක්තියක් තියෙනවා නමුත් ඒ රජතුමා දාවිත් රජතුමා දෙවියන් වහන්සේගේ හදවත සොයන රජතුමා කියනවා මේ මගේ මුළු ශක්තියම රජකමේ ශක්තියට වඩා දෙවියන් වහන්සේ මම ඔබගේ ශක්තිය කෙරෙහි ප්‍රීතිවන්නේ ආදරණීය දරුවනි කිසිම රජකමක් නැති අපට සාමාන්‍ය මිනිසුන් හැටියට ජීවත් වෙන අපට අපි කොච්චර උන්වහන්සේගේ ශක්තිය කෙරෙහි ප්‍රීතිවන්ත වුණාද අපි කොච්චර මේ රජ කෙනෙක් උන්වහන්සේගේ ශක්තිය කෙරෙහි ප්‍රීති වෙනවද අපි වැනි මේ කිසිම භෞතික බලයක් නැති අප කොච්චර රජතුමාගේ රජුන්ගේ රජවන ජේසුස් වහන්සේගේ බලය ගැන ප්‍රීති වෙනවා. අද ඔබ ප්‍රීති වෙනවද උන්වහන්සේගේ බලය ගැන? අද ඔබ ප්‍රීති වෙන්නේ ඔබගේ ශක්තිය ගැනද? ඔබ ප්‍රීති වෙන්නේ ඔබගේ ශක්තිය. දාවිත් රජතුමා ප්‍රීති වුණේ නැහැ ඔහුගේ ශක්තිය ගැන. ඔහු ප්‍රීති වුණේ දෙවියන් වහන්සේගේ ශක්තිය ගැන. ආයේ නිසා අපි තීරණයක් ගමු. දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට හැම වෙලේම දෙවියන් වහන්සේගේ ශක්තිය මත ප්‍රීති වෙමු. ජේසුස් වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ ළඟදීම පැමිණෙනවා අපව ගෙන. ශක්තිමත් වෙන්න ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය තුල. අපගේ ශක්තිය තුල නෙමෙයි. දාවිත් රජතුමා වගේ වෙමු. උන්වහන්සේගේ හදවත සොයන දරුවන් කවුමද කරේ? රජතෙමේ දෙවියන් වහන්සේගේ ශක්තිය කෙරෙහි ප්‍රීතිවන්නේ. ඔබ සැමට ජේසු පීටයි සවුන්ද බයිබල් පන්ති මුණ ගැහෙමු.